ආය බෝවන් සුභ මධ්‍යහනක්. ඔබේ පන්නේ ස්වාධින් රූපාහිනී මධ්‍යාන ප්‍රධාන ප්‍රවෘතිී විකාශය සමගේදී. ප්‍රථමෙන් අවධානය ප්‍රධාන ප්‍රෝතේසි රස්තල වෙත. විදුලි අරබුදය ගැන ජනපති සමග විශේෂ සාකච්ඡාවක්. පූස්ට නොගන්න අයට නීතිය ක්‍රාපත්ම කරන්න පුළුවන් ද සෞඛ්‍ය විමසිල්ලෙන්. න්ට ර්ග එක්දහස් පන්සීයක් සමූපකාරෙන් අඩුමිලට. පරංචන්ට එරෙහි දෙවන පැමිණිල්ල මාර්තු නවවනදා කැවද්දී හිරුඩිකාට එරෙහි නඩුව මැයි විසිතුන. විභාග සාතික නිිකුත් කිරීමේ එක් දින ස්තේව දාවකාලිකව ඇනහිටි. යුක්පේන් ඇමරිකා අරබුදය තවත් උග්‍රවෙයි. විදුලි අර්බුදේ සහ විදුලිබල මණ්ඩලේ සතුව දැනට ඇති දැවිතෙල් ප්‍රමාණය පිළිබඳ, ජනාධිපත්තුමා සමග විශේෂසාකච්ඡාවක් අද පැවත්වන බව අමාත්‍ය ගාමණනි ලොකුගේ මහතා පවසනවා. මෑතර විදුලි කපාදුවක් අද සිටසිදු කන්න බව විදුලි ඉංජිනේරු සංකමේ ප්‍රකාශ කළද විදුලේ කපාදුවකින්තුරව පවත්වාගෙනයම සඳහා ගතහැකි සෑම ක්‍රියමාර්ගයක්ම ගන්නා බවයි අමාතවරයා කියයාසිටියේ. විතල් ොක ප්‍රමාණවත් ොමීම හිතුවන් පසුගේ විසි දෙවනතාතිනේති සපුකස්කන්ධ බලාකාරය සම්පූර්ණෙන්ම අක්‍රිය වුණා.මනිසා ජාතික විදුරිිබල පදධතයට අයිමි වූ විදුලිතාරිතාව මෙකවෝට් එකක්සියාටක් දැවිතල් රැගත් නවකාාවක් යලිමරටට පැමිණන්නේ මර්තුමාසේදී පයි විදුරි බලමන්ලේ වැඩබලන්න සාමානධකාරිවරයා ප්‍රකාශ කරන්නේ. ඒතත්ත්තු යටතේ යුගතනවි බලාකාරයේ ගවඩා කරතිබෙන, දැවිතිල් තවදින නමකින් අවසන් වීමට නමිතව තිබෙන පා. එෙන්ම කැල්ලිස බලාකාරයේ විදුරජන්නේ සඳහා අවශ්‍යතෙල් තව තින තුනකින් අවසන් වන බවයි වාර්තාපන්නේ. කෙසේ වෙතත් අලුත්වැඩයක් කරමින් පවතින නොැච්චෝලි බලාකාරයේ තුංගනි ඒ එකකින් ලබන විසි පස් වනතාපන විට මේකවත් තුන්සිියයක් විදුි බල පදධිතයට එකිරීමට හැකිවන පව විදුලි බ මණ්ඩලේ ප්‍රකාශ කරන. නමුත් එලබෙන අඟරුවාතාාවන විට, තාප බලාකාරවල දැවිතෙල් අවසන් වීමනිසා, ජාතික විදුලි බලපද්ධතයට මෙකවොටත් එකසි අසු තුනක ධාරිතාවක් අහිමි වී යාමේ අවධනමක්ත මතුවී තිබෙනවා. එය අනුව පවතින අර්භූකාරිීත්තක් පේහෙතුවෙන්, අද සිට විදුලිපාදුවක් සිදුකිරීම් සඳාවන යෝජනා, මහජන උපේගිතා කොමිසමේ අනුමතිය සඳහා ඉදිරිපත් කන්න බයි, ලංකා විදුලි ඉංජිනෙරු සංගමේලෙකම් දම්මික විමරත් මහතා ප්‍රකාශ කළේ. අධ්‍යනෙදී පෑක කාලයක් සහ හෙට සිට පැත් දෙකට ආසන්න කාලයක් විදුලි කප්පාදුවක් කිරීම සඳහ ඒදී යෝජනා කන පයි, විදුලි ඉංජනීරු සංගමේ සඳහන් කරන්නේ. සවස දෙකේ සිට රාත්‍රී නමයි දක්වා කාණ්ඩ හතරක් ඇතේ විදුලිය කපාදු කිරීමට ඇසිදන පවයි එම සංග මේ ප්‍රකාශ් කලයි. විදුලි ඉංජනේරු සංගමේ විදුලි කපාදුවක් සිදු කන බව ප්‍රකාශ් කළද. විදුලි කප්පාදුකීන්තරව පත්වාගෙනයම් සඳහා රජයක්ක් ලිස ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්න බව. විදිරි බලාමාත්‍ය ගමී ලොකුගේ මහතා පවසෙනවාා. විදුලි න හතුර් මන්දක්ක ප්‍රශ කල්ල තියවා විදුලියකපන්න වෙනවා කියලා. නොමුත් අපි රජයක් හටියයට විදුලි බල මන්ඩලේ හැටිට අපි උත්සා කරන්න පුළුවන්තරනව කප්ාදුවක තරෝ විදුලිය ලබල දෙන්න අපි ප්‍රතිපති තීන් වක් ගත්තා පෞද්ගලික බලාකාරෝලින් විදුලිය ගන්න අපි සීම අ කරන්නව නත් මට මේ සාහච්චල් ේෙන වක්ක්‍රේ හමෝම උදවගරන් හදනේ බද්ගලිතන්ස තාප කලාගරම විදුලියගන්න අපේ අයතන තියන යන්තෝප කරන කටයුතු කල්ලලා විදුලියේ පරිමාගෙන දෙන්නන ක්‍රමයක්ගන කරුවක් කල්පනක. ම අතිකර ජනාධිපත්තුමත් එක්ත් අදූදය කතා කර. එතුමා මට කිවේ විදුිය දුවන් ුවන තෙල් ගන්න තියෙනවනන් සෙන්ටල් බැංක්වේ ගමනය එක කතා කරන ඒ දශ්‍ය මුදල් ලබරේ හින්දාද අපි ඒෙත් සංස්ථාවත්ක කතා කරන්න යනවා මේ අතර පසුගේ සැප්තම්බර් ස ඔක්තොම්බර් මසවලදී දිවෙන්ට සැල්කීතු වර්ශාපතනයක් ලැබි හහිතුවන්, ප්‍රධාන ජලාශවලතාර්තාවන් සයටට අනුපහ ක්මවුණු ලැබූවා. මේ තත්ව අර්තේ විතුලි වල නිෂ්පාතිනයට. ියයට හැත්තාවකට අධික ජලතාාරිතාවක් ජනවාරි පාලසනතා දක්වා ලපාතිී තිබෙනවා. කෙසේවේතාත් ෘෂ්කාර්මික කටයේතු පානිය ජලයමෙන්ම අනකුත් පරිසර අවශ්‍යතාවනුවෙන් ජලය රොඳව තබා කැනම මෙහෙතුවන් තවදදුරුටත් විදුරි බල නිෂ්පාතිනයට පෙර පපදදි චලය නිකුත් කර ොැක පවයි වරි මාර්ග දෙපාර්ත්මිතු සඳහන් කළේ. එයන්ුව විදුලි ජනයස්නහා මෙවන විට ලපාදිහැකේ සියයට තිහක ජලතාරිතාවක් පවයි වරිපර්ග දෙපර්ත්මින්තුව ප්‍රකාශ් කරන්නේ. මේ අ අර්බුද්දය වෙනදට වැඩිය කලින් එන්න පදානම හේතුවන්නේ පසුගේ දෙසැම්බර්තුන්වෙලද හසිද විච්චි ලංකාවට විදුලියඇනවිට ඇනහිටීම හරහා නොස්්චෝලි විදිරිබලාගාරයට සිදුුවවිච්චි දඩි හානිය නිසා තමයි. මේ අස්ථාවේද ජලවිදුලිය වැඩියෙන් භාවිතා කරලා ජලාස හිතන තත්වර පත්වෙන හේතුවනේ. එඒත් එකම අපිට ලැබෙන තොරතුරවනුව පසුගිය මාස තුනහත්රකට ආසන කාලයකෙදී නඩත්තු ඇතිබිලා යලි පනගන්නපු කැලතිස්ස ජනයන්ත්‍ර දෙකක් හිතා මතතාම . Succeeded. කරමරණ කලා ගල ොරතුරු ආර්ථාව වෙනවා. මේක පරීක්ෂණයක් කයේතු තත්වයක් මකද මේය විදුලි මාමපියාවේ පිටි පස්සේ වෙන දෙයක්ද කියෙන ක පිරිසින් සැකයක් තියෙන. මේ රහා නැවත් විදුලි අර්බුද්ධයක් නිර්මාණය කරමින් රජය අ අපස්ථායට පත්කරමින් මේ විදුලි මමාප්‍යාවක් නැවත ්‍ර්‍යාත්මක වවැ තත්වයක්තම පට පේනති. Huස්ට එන්නත ලබාන් නොගන්නා පුදගලීන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇ හැකාව පිළිබඳ ස්වාබලන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මෙ අතර වයිස අෞරුදු දස්සයක් දහනමත් අතර පස්සසසුන් සඳහා, කොවිට මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීීම අද ආරම් කිරුණනා. ර සාදතයන්ගේෙං්‍යාව පසුගගේ දෙනිකෙහිපේම ඉහල ගොස් ඇති බව සෞඛ්‍යංශ පවසනප. ඒහෙතුවෙන් බස්ට එන්දත ලබාගැනීමේ අවශ්‍යතාව, දැඩිව පවතින බවයි සෞඛ අමත් ්‍යංශය සඳහන් කරන්නේ. යරප ටල්වල මෙම විද දියුණු රටවල්වල නීතිමය ප්‍රකායෙන් කටයුතු කරගෙන යනවා තුන්ගෙන මාත්‍රාවය අනිවාරය කිරීම පිළිබඳවඒ රටේ දෞු සෞඛ්‍ය මාතතුමා වින්ඒයට අදාල කටයුතු නීතිපත්තුමාගේ උපදෙස් ලබාගෙන තියෙනවා ඒ අනුව ඉදිරියේදී ඒ නීති උපදෙස් ආකාරය අපි නයිතිකරම ත්තුලටයුතු කිරීම බලාපොරොත්තු වෙන ියුණුරටවල් වලින් ඒනි නීතිමය ප්‍රකාරයෙන්ටයුතු රීම තුලින්ම තේරෙනවා මේ තියන වැද ගත්බාව තුන්ගනි මාත්‍රාව ලබාගැනීම කියනයට නීති පද්ධය රහා එන රුකුලක් වගේම එම නීති රීති තුළින් ඒ කරන්න හදන්න ඔබ ආරක්ෂා කර ගැනීමට ඒසිියල්ලම සුරක්ෂි කරගන්න පුළන් හොඳ ආකාරය තමයි. ඔබ ඉක්මනින්ම ඔබේ තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාගන්න එකම. මේ‍ය අතර වයිසවුරුතු දසියක් දහ නවත් අතර පසල් සිසුම් සඳහා කොවින් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අද ආරම්භ කෙරුණ. ඒ අනුව පිළියන්තල සෞඛ්‍ය වෛ්‍ය නිල හරි කාර්යාලය මින් පිළියන්ඳල වැෑවල ආනන්ත සම්රකෝන් වි්‍යාලයේදී එන්නත් කරන වැඩසට හන ක්‍රියත්මක කරුණ. අපේ දරුවන් සලු දෙනාමාද ඉතාම සාර්ථකව මේ වැඩ සටහනට සම්බන්ධ වනා මේතමයි අපේ අනාගතය අරක්ෂා කර ගැනීමට තියෙන හොඳම ක්‍රියාදාම. විශේෂෙන් රජයටත් තිස්සති අන්තේන මේ ක්‍රියාදාමේ සිදුකිරීම සම්බන්ධ. අපට එන්නත ලබා දුන්න මර්තා දෙකම ලබාගෙන කිසිදදු බියක් නැතුව පාසල පමිණෙන්න්න පුළුවන් සෞඛ්‍ය මාත්‍යන්ශයට රජයට බෙහිම ස්තුයි. ොඹ ජතික රහලි ප්‍රතිකාර ලබන කරුණ ආසාධතියන්ගේ සංඛ්‍යාව, ඉහල ගොස් ඇති බව, ජාතික රෝහල්න් නියෝච අධ්‍යක්ෂ වෛ්‍ය චන්දන ගජනායකමහතා පවසනවා. මිට පෙර රෝගීන් වැඩි සං්‍යාවක් කළමනාරය කලද? ලි එමතත්වයට පත්වය යුතු නැති බවයි ඒ මහතා පෙන් වාදන්නේ. දැන් අදවෙනකොට ජාතිකරෝහලට කොයිද දහන රෝගී නැතුල්වීමේ වැඩීමක් අපට දක්න ගලැබෙනවා තොක්සින් මට යපෙන ප්‍රමාණයත් වැඩිවෙලා තියෙන. යම්කිසි වැඩීමක් දකිනවා අපි මරණ සංඛ්‍යයි බලාපොරොත්තු වෙනවා මනින් මේකට ක්‍රියත්මක වුණොත් මරණ සංඛ්‍යයා ම අඩු කරගන්න. ජාතික රෝහලේ කාර්යමණ්ඩලය යම්කිසි ප්‍රමාණයක් ආසාධනය ලක්වුණා හෙදකාරමන්ලෙ පමණක්නේ අනිකුත් කාර්මන්ලේකට්ටයඇත් ආසාධනයට ලක්ුණා. නිෂ්ි රර්මන් හෝෛද්‍යකාරර්මන් ලෙහෝ අතුරකාරමන් ලෙහෝවා රෝගී වුුණොත්න් පරෝගීන්ට ප්‍රතිකාර කරන්න සේවේ සපයන්නේන්න කණ්ඩෑම අඩුවෙන. අපි සියරු දෙනාගම ජාතික වගකීමක් මේ රෝගය සාදාගන්න නැතුව මේ පරිස්සංහලා ජීවත්තන. ෙරටින් වාර්තා වන සමස්ත කොරුණ ආසාධතින් සංක්‍යාව හය ලක්ෂෝ එත් දහ සටසය සූහයක් නිවිස්වල සහ ෝහල් වල දස දහසසය හැත්ැඇතුන් දෙෙු තවදුරොටක් ප්‍රතිකාරල බරවා මේ වන විට සුව ලබ ඇති සංක්‍යාව පන්ලක්ෂ හැත්තයි දහස එකකසි දාහතරක් බයි සෞකංශ අහවරක. සමස්ස කොරටා මරට සංඛාව පහලොස් දහස් දෙසි අනුණාවයක්. බාණ්ඩවර්ග එක්දහස් පන්සියක් සමූපකාරමගින් අඩුමිලට ලබාදීමට වැඩපිළිවෙලක් සකස්කරඇති බව උරාජාමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා පවසෙනවා. ඕෝචව්‍යාපතිය සඳහ රුපියල් මිලියන පහලොස්දාහසක මුදලක් අමාත්‍යංශය විත ලබාදී තිබවයි ඒ හතා ප්‍රකාශ කළේ. ජ්‍යත්‍යන්තර සමුපකර්දිනයට සමය තුර මැද පලාතේ කාරි සාදන සම්මාන්න ප්‍රානඋත්වය, රජ්‍ය මතල සතලිකව වන්නහ තුර මැද පල න්ුකා මහි පල හරත් යන හත්තුරන්ගේ ප්‍රධනක්වෙන් පැත්වන කාරිසා දනැක ලින් ච්‍රණය ලබ විදධ ව සමුපකාර සමවිති සඳහ මෙහිද සම්මාන්න පිරිණැමුණ. වෙරදපොලේ පවති මිලට වඩා අඩුවන්තෙන්ට ප්‍රධාන සමාගම් දහටක් සමගාපි සාකච්ඡා කරලා තිබෙනවා. එතකොට බාන්්ඩවර්ග එක්දාස් පන්සීයක විතර දැනට අපි සූදානම් කරලා තිබෙනවා ඒ බාන්ඩේ සලකරති කරලා තිබෙන මිලට වඩා. අඩුමිලකට පාරිභෝග්‍යයට ඒ බාන්්ඩටික ලබාද. මේක කරන්න පුළුවන්. ගොවයාගේ ව මිලද ගැනීම පිළිබඳව රජය සාහතික පෙලාතිබෙන. ගොයාටේ සහතික මිලට ලබාදනවා වගේම. ඒ නිසා පාරිභෝගිකයට රුපියල් දෙසීයට දෙසියපනට හාල්කණ්ඩ දෙන්න පුලුවන්කමක් නෑ. සහල් ආනයනයේ කිරීමේ වැඩ පිළිවල දැ ආරම්ප කරල තිබන්න. අපි මේවා සඋපකාර සමති දායක කරගන්නවා අලවිකරන්. අධිකරන්නේයට අපහස එ් චෝතනාව මත දැනට සිරදනවම් විදිෙන හිතුපු පාලිමෙන්තු මන්ත්‍රේ රංචුන් රාමණයික මහතාට එඩෙහිව, ගොනිකර තිබූ දෙවන පැමිණිල්ල මාර්තතු නම්වදා කැඳන් ලෙස ශ්‍රෂ්ඨාධිරන්නේ අදනියම කලා. ස් තුරයි රජා යසන්ත කෝතාකොඩ සහ, HMD නවස්යන ශ්‍රේෂ්ඨධීරන විනිසුරුවරන් ඉදිරියේ පැමණිල්ල අද කැනවු ලැබවා. ඒද රජ රාමණයක මහතාාව වෙනුවෙන් පෙන ෙටි නීතිගඥවරයා අධිරන හමුවේ ඉල්ලීමක් කරමින් මෙම නඩුව කැඳවීම සඳහා දිනයක් ඉල්ලා සිටියා. නුවයි පැමිල්ල මාර්තුන් නවනදා ැවන ලෙස නියම කළ. මෙ අතර විනිස්රූ තුරෙ රජාමහතාමතු කළ ප්‍රශ්නයකට පිළිතුරදුන් රජන් රාණයක මහතාාවෙනුවෙන් පෙනිසිටින්නේ තික්ඥනමරයා, තම සේවාදායකයාට බන්ධනාගාරය තුළදී. මාර්කත ක්‍රමවේදයට අධ්‍යින කටයුතුවල නිරතවීමට අෆස්තව සැසි ඇති මවදන්වාසිටියා. විභාග සහතිකර නිකුත්කිරීමේ එක්දින සෙවය, අදසිට තාවකාලිකව අතිටවාති බව විභාග දෙපාර්තනයතුවර් නිවේදනයරනවා. හවසර ශේෂත්ව උසස්වල විභාගකටයුතු සහ COොවිD් වසංගත හේතුවෙන් මෙමසේ තාව කාලික අත්හෙඩවාති වෙනවා නවත දෙනුම් දෙනතුරු ඒ බලාත්මක බවයි විභාග දෙපාර්තමයන්තු සඳහන් කළ, කෙ වෙතත් මාර්ග ගත ක්‍රමයට සහ විදු තැපල් ක්‍රමේට සහතික පත් අයිතුම් කිරීම හැකියාව පවතිනවා. සහතික පපත්‍ර අවශ්‍යතාව අනුව විදේශක කටයතු අමාත්‍යංශේ විත හෝ අධිවෙගේ තැල මගින් අයිතුුම්කරුවන්ගේ ලිපිනට යොමු කරෙනවා. මෙසම් පන්දයෙන් වැඩිදුරතුොරතුර www..net. ල බවා.

එක වටක් එක නීතියක් නහා වූ ජනාධපති කාර්සාධක බලකාය, දුණු පලාතේ අදහස්වවිමසීම දෙක්වැල්ල ප්‍රදේශලය කම්ශ්‍රමණනාගරයයේදී ඊඒසිදු කළ අවස්ථාවේද උන්හසේ මේ බව කියයාසිටේ ආගමික නියෝධතයන් මෙන්න වතු කම්රුවන් ඇතුළු විද පර්ශ්ව සිය යෝජනා ජනාධපති කාරසාදක බලකායි වෙතඉදිරි පත් කලා. එම කාරසාදක බලකාය තංගල දිිස්්‍රක්ල කම්කාප්‍රයාලේද අද ජනතාවගින් අදහස් ලබාගනීමටිතු කලා. එහි සබහපති රාජක කිය පන්්ි, පූජගලගොඩත්තේ යන සරස්වාමන් වහසේ ඇතුු සමාජිකන් මවස්තාවට එක්ුණා. ීකයන් ිල හළොගොස් තිබූ එලවලු සහ බිත්තර මිලෙහි සුළු අඩුවක් සිදුව ඇති බව පාරිබෝක ජනතාව පවසනවා පස්සු කිය මාසය කීේපුරාම එලවලු මිල සීක්‍රන් ඉහලකයා. එබෙන්ම බිත්තර මිලද ඉහල අගයක්ගත් අතර මේවන විට එහි මිෙහි යම් අඩුවක් සිද ඇති බවයි පාරිභෝගික ජනතාව හා වෙළදුන් පවසන්නේ.සිය අයා විසි අතර තිබුණ දැන්හලා රතුවකයන්නේ විසිතුනයි පනයි සුදය ගැල විසි දෙකයි පන පෞට්ික කඩියුවක. තර ගාන අඩුවර තියනවා ඉස්සල දවසේ තිබ විසි අතයි විසිය අයි දන් යන්නන්නේ විසිපා විසි අතර විසිදකයි විසිරග තින පොිවිතර විසි එකයි ඉර අඩල අ යි ච කඩුල ලග විසි早いයි විසිහයි වි අ ばයි. නරහි පිට ආර්ථක මදධ්‍යස්ථානයේ සහ දෙල්කත වෙලඳොලට පැමි නතාවකයක් සිටේ මෙලෙස මිල සුලු ප්‍රමාණය හු අඩුවීමසාහනයක් පබයි ඇ ල ල ොඩක් ඩ ෝජ තමයි බොඩ ිලතියන්න දිර අරට හසන්න වැඩිය නොට ම දනකල ඇ බහි තරම ගව දරන මිට ර්තක තිල ග ම ර හයන්න ග ඒම ම ක්ෂේ ලන කාව මේ රට කවදක් කොටනකනද න කුල ක රන්න . ැහල හල යන්නේ අද අඩිල තියෙන ගෝ අඩුල තියන ලිස් ි කරටත් අවමිරි සේම අඩි තම ජත හතු කිය ො ල පොරවලල් සැෙනටියක් න එ ෝලමල ේල ගනම් අඩුවරතියන රාපුයි ිින් ඥයි ඒවාගේත යවද අඩුවර. ඕ ලීස්සේම ගණන අඩි බෝචි කරත්ටේම ගනන් අඩි. කොමිතියක් කියට ඇ අඩ නෑද කොමිටයක් කියර. ොළමිටියගේ වනයි. අද සාමන හම ට ල ො අ ද ො සාමන ල නෑති අඩු ගේ අඩ ටක. එලවගත් සාමාන්‍යෙන් දෙනදරට පොඩි වෙනසක්තියෙන අඩු පලතුරුුණන් ගරන් ගඩුනෑ ම තේලෝල් පොඩක් ගරන්නගඩ ෙන්ඩට නං මීට වැඩිය වැඩියඇතිබුණා දැන් පොඩි සාහනයක් වගේ දැනෙනවා පෙලකසි විසරදි විිච්ච දෙසියපා තැන් අසුවට ගොට ඇලෙක තමමාරු තමයි මේ මහරි අඩුව එකක ලොක දෙද ආඩ ොට ජනාව හිත ජනතාවග අඩු ොඩක් හිතනවා ආන්ඩුවට එක පර දුස්ක කියයා නමාරී මොකද මේ රට වෙච්ච වියසනයත් එක්ක තමයි මේදව වෙලා තියන එකෙක ජනතාව හැටිිය පඩි හැකිීම. ඇතිකර ගඩෝනේ. නැතන් ගත් අණ්ඩුව කදාක රට ිනාස කර හදනෙ අපි ආඩු සදදි දීපවය අපෙන් හන සැපද කියලා ඇත්තම ගොල හනි සාධරන සාධරන වුණනට අප ගොලත්ත එක තර්ර කරන්න න්නේ නකොද ඒගොල්ලෝ පාට ආවේග සීලි භවෙන් බලන අය පිරිසක් න්න. ඒ පිරිසර පබේස් කරන්න අප විසිලින්වයන්න. රුණෙකු පැහැරගෙන ගොස් අුතුලෙස සිරකරතමාගෙන, පහරිදීම ඇතුළ චෝදනා කිීපයක් එල්ව සිටන හිතපු පාර්ලිමේතු මත්‍රී, හිරුණනිකා ප්‍රේමචත්‍ර මහත්මයට එෙහි ඩුව මැයි විස්තුන්වනදා ආරම්භ කරන බව, කොළඹ මහදිකරණය අද තිීරණේ කලා. දෙදහස් පාල වසරේ දෙසැබර් විසි එක්වනදා දෙමටකොට ප්‍රදේශයේ වෙලඳ සැලක සේවේ කළ අමිල ප්‍රියන්කර නැමති තරුණෙක, ඩිෆෙන්ර් රථයකින් පැහරගෙනවොස් අයිතු ලෙස සිරකර තබා පහරදීම් සිදු කර ඇති පවට, හිරුණිකා ප්‍රේම චන්ද්‍ර මහත්මියයට එරහිව නීතිපතිවරයා මෙම නඩුව ගොුණු කරතිබෙනවා. එම නාඩුව අද කොළඹ මහදි කරන මිනිසුරු අමල් රන්නරාජා මහතා ඉදිරියේ කැනවු ලැබවා. එහිදී නිසුරවරයා නියෝක කළේ සාක්ෂි විභාගේ මාර්ත විසිතුන් වනදා ආරම්භ කරන බවත් එදින සාක්ෂිකරුවන්ට අධකරණය හමුවේ පෙනී සිටින ලෙසත් සිතස්සේ නිකුත් කරන ලෙසයි. සාම්ප්‍රදායක දැනුවෙන් හා කාමනිික පොහො භාවිතය, ගොයිතන් කිරීම පිළබඳ ගොයිමහත්තුරු දනුවත්කිරීමේ විශෂ වඩසරනක් තගා පොත්ත පවුරකිරි විවරස්ථානදී පසුකයදා පැවැව වනාා. ගහ පොත් ඩ දාවග ප්‍රදේ ගො මහත්ම හත්මට මහි බික පහර හත කරනකය පිරිමව විශ් දේශනහා වැඩමළු පැත්වන මෙ ඩමල දහස් ක හ ට මිනිසුගේ පත් පතට වස නොදම බෝ නොබන රෝකවලින් මුතුවාකන්නට මෙ වකාේ ඇති වැදකත්කම අවධහරනය කලා. දේශීය දැනම ගොවියන්ට ලබාදීල තමයි කාබික පොරත් එක්ලක වග කරන්න ඕට හ ස්වන්නන්නේ කිසි පරිත අඩුව ඇති ට උදදාහර පන්න පුල අපිත්ක්ර ගන ට ර පත්ට කල් ල්ල . න්නේ මේ පොළොව වස විසින් මුදවා ගැනීම කියන සංකල්පය යටතේ මහ පොලොට වසකලවන්කිරීම නිසා තමයි අදා අපට අප විදේ විනිේ පහසසි වද පිට පරගන්නල පට අවසරගෙනලනම ය පරදි ලෝගේ ධාන ගරන මේ පොව සමහයෝදව නිර්ණය කල නිසා මිනිස්සුගේ හාර සොයන් පෝිතව නිස්පාදනය කිරීම සියලු ජනතාවගේ ප්‍රතිසක්තිරනය වර්නය කිරීම තමයි වැඩ සහන තියන සස්ථරමුව අන්රපු ික්‍ෂ විිෂවවි්‍යල කතිකාචරි වව්‍යාව පඥාස කරස්වාමන් වහන්සේගේ අනුශසකත්වයනුව මෙ වැඩසටහන පවැත්පුනේ ගොවි මහ. රට සංක තාත්මකව එළවලු බීච බතීමක්ද සිදබුණා. දැන් ක්‍රීඩා පෝතක් ද රාජපක්ෂ අනුස්මරණ අන්තර් ආයතන එල්ලේ තර්ග බාලාවේ දෙවන දිනය අදයි රජක් ක් ්‍ර ලංකා ල්ලි සමල්ලනයේ තරකාවල සවිධහන කරනවා ඒ තින ද ර්ගමාලා යාම කවස්ථාවනවිට දේෂ් ංක්ෂය සහ කණඩාය හැ ිංි ්‍රන්ඩ ම් හතරක්ෙක් සිට. පර සෙන රත් සෝම රත්න ිඩන් නිද සහ අම්පර නවගම්පුර ක්‍රිඩා අපිටිදී තර්ග පවැත් පෙනවා. අද ද සන සිවිල් අරක්ෂක කණ්ඩයිම සහ සිදුව කටනායක නගර සමහ කණ්ඩායි මත ර්ග පැවැත්වුණා ඒ සගින් අධ්‍යන පුදාන පොෘත්්‍රී විකාශය මිමාවට පත්වෙනවා. ඔබට සබ දවසක්.